වගකීමෙන් සංචාරයක් කරනවා කියන එක අපි හැම වෙලෙම හිතේ තියාගන්න. අපි සියලු දෙනාට පණිවිඩයක් දෙනවා මේන උණගෙන් ඇවිල්ලා ආයෙ ඉන්නන්න එපා මේවා. ගෙනාපු බීම බෝතලේ අරන් යන්න. බීම බිව්වට පස්සේ බීම බෝතලේ මෙතෙන්ට අයිති නැහැ. මාස්ක් එක මේකට අයිති නැහැ. ටොෆි කොලේ මේකට අයිති නැහැ. මොකද මේ සුන්දර පරිසරය රැකෙන්නේ අපි මේක රැක්කොත් විතරයි. ලංකාවේ ඉන්න අපේ තරුණ තරුණියන්ට සහ හයිකින් වලට ඉතාම කැමති කට්ටියට පුංචි ගයිඩ් එකක් දෙන්න හදන්නේ කොහෙද ඇල්ලේ නයින් ආච් බ්‍රිජ් එකයි අර ආරුකු පාලමයි ඒ වගේම තමයි පුංචි සිරි පාද නැත්නම් ලිටල් ඇඩම්ස් වික් කියන එක ඇල්ල අස්සර පාරෙන් එන්න ඕනේ පාර හොඳටම තියෙනවා ඒ සාමාන්‍ය කිලෝමීටර් එකකට වඩා අඩු ප්‍රමාණයක් පයින් ආවහම තියෙනවා සුනිල් ස්ටෝස් කියලා අර පේන්නේ ඒක අඩු තියෙන සුනිල් ස්ටෝස් කියලා සුනිල් ස්ටෝස් එක ගාවින් තියෙන මහ විශාල ගහක්. ඒක තමයි ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මෙතන. ගහමකට දිහාට ඉන්න. ලේසිම සහ පහසුම මාර්ගය. අපි ඉතින් එතන ඉඳලා පල්ලෙට යනකම්ම ඔක්කොම පෙන්වන්න. යන්. විතර පාර පොඩ්ඩක් වැස්ස කාලේ නම් පොඩ්ඩක් ලිස්සන සුළුයි. ඔයගොල්ලන් ටිකක් පරිස්සමෙන් තමයි බහින්න ඕන. ඔයගොල්ලන්ට පේනවනේ අපේ යාළුවෝ දෙන්න බහින හැටි. ටිකක් පහසුවෙන් බහින්නේ. පුළුවන් නම් වෝකින් ස්ටික් එකක් තියාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ලිස්සුවත් ඉතින් පොඩ්ඩක් පස්ස බිම යන්න බලනවා. අන්න වගේ යාළුව දෙන්න දැන් පොඩ්ඩක් ඉස්සර වුණා පාර පැහැදිලි. තාම පැහැදිලි පාරක් තියෙන්නේ. මේ විදිහට යන්න තමයි තියෙන්නේ. ඉතින් උඩින් පයින්න තියෙන තැන් තියෙන. ගස් කඩා වැටිච්ච තැන් තියෙන. අපි දැන් නගිනවා බහිනවා මේ හැරින් පුංචි පුංචි කඳු තියෙන. ඒ වගේම තමයි පොඩියට බහින්න තියෙන. ඒ වගේම තමයි මේකේ මේ විදිහට හදපු පඩිපෙල් පවා තියෙනවා. ඔගලන්ට පේනවනේ ගස් කඩා වැටිච්ච ඒවා ඒ වගේම උඩින් පැනලා යන්න තියෙන ඒවා පොඩි ලිස්සන සුළු ගතියක් තියෙනවා මොකද මේ දවස් ටිකේ ආයෙත් තිබිලා එකපාරටම පොඩ්ඩක් වැහලා තියෙනවා ඔබට පේනවනේ පුංචි ඇලකුත් යනවා මේ පැත්තේ දකුණු පැත්තෙන් පොඩි ඇලකුත් යනවා අපි දැන් අර ආපු මාර්ගයේ හරියටම භාගයක් විතර ඇවිල්ලා තියෙන්නේ. පුංචි පුංචි පාරවල් තරම් මඩ තියෙන තැන් තියෙන. වැස්සට පස්සේ පුංචි ඉතින් මඩ තියෙන තැන් තියෙන. ඒක ඔබ දන්නා අනිවාර්යෙන්ම. සරපු දානේ ආවොත් පොඩි රිස්ක් එකක් තියෙනවා. සපත්තු දාන්න එන්න පුළුවන් නම් හොඳයි. හැබැයි සපත්තු නෙමෙයි සරපු නෙමෙයි මොනවද දාගෙන ආවත් පරිස්සමෙන් ඇවිදින්න ඕන. හා එක දෙයක් කියන්නුනේ ලංකාවෙන් එන සියලුම දෙනාට. මේක තරුණ කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ වගේම වයසක කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක ඇවිදින්න. හැබැයි පුංචි දරුවොත් ඒක එන්න පුළුවන්. එක දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට පේන වටපිටාව තනිකර කොළපාට වටපිටාවක් තියෙනවා මේකේ කෑ ගහන්න නැතුව ඇවිද්දොත් හොඳට පරිසරයට ඇහුම්කන් දෙමින්ම ඇවිද්දොත් සෑහෙන කුරුල්ල ප්‍රමාණයක් ඉන්නවා මේ ප්‍රදේශයේ ඒ වගේ දා උන් දකින්නත් පුළුවන්
ඒව දකින්නත් බලාගෙන වෙන්න සියලු දෙනාට කරන ඉල්ලීමක්. ඒවත් බලන්න මෙන්න. මේක නිකන් ඇවිදින ට්‍රැක් එකක් විතරක් කරගන්න හදන්න එපා. ඒක අපරාධයක්. මොකද ඔබ හදිස්සි හැරි මේක කෑ ගහගෙන ඇවිද්දොත් මේක ඉන්න කැලෑ සත්තුන් ඒගොල්ලන් දුවලා යන්න ඉඩ තියෙනවා. ඒගොල්ලන්ට මේක කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ ප්‍රදේශයේ ඉන්න කුරුල්ලෝ ටික වෙන දිහකට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි අර කියන්නේ රෙස්පොන්සිබල් ට්‍රැවල් කියන එක නැත්තම් අපි වගකීමෙන් සංචාරයක් කරනවා කියන එක අපි හැම වෙලේම හිතේ තියාගමු. මෙන්න මේ වගේ චූටි චූටි අකර දැබ්බ වලටත් එන්න පුළුවන්. මෙතන ඉන්නවා රගනම් පෙන්නන්නම්ක. මෙන්න මෙයා පේනවද කවුද කියලා? ඕ ලීචස්ලා නැත්තම් ඌඩල්ලෝ ඉන්නවා ඇති වෙන්න. මගේ කකුලක් කනකොට මට නිකන් දැවිල්ලක් ආවා. ඒකට තමයි බැලුවේ දෙන්නෙක් හිටියා. මගේ තන අනික් කට්ටිය බැලුවනම් හොඳයි. ඒච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන් ඒගොල්ලන් ඉන්න ඕනේ නේද? අපි මේ ස්ථානෙට ඇවිල්ලා පොඩි තැඹිලි ගෙඩියක් බොන්නද නම් මෙතන අපිට තියෙන පොඩි පණිවිඩයක් තියෙනවා. තැඹිලි බොන හැම වෙලේම අපිට දෙනවා ස්ට්‍රෝ එකක්. ප්ලාස්ටික් ස්ට්‍රෝ එකක්. මේකේ මේක. දැන් මේ නෝනා දෙන්න හදන්නේ. හැබැයි මම දකින විදිහට සියලුම ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් වෙනවා තැඹිලි ගෙඩියක් ඇත්තටම. මොකද මෙතන එන්නේ අපි ඔෆිස් කිට් එකක් අරගෙන නෙමෙයි. අපි ඔෆිස් එකට යන්න නෙමෙයිනේ. තැඹිලි ගෙඩියක් බොන්න පුළුවන් වෙන්න ඕනේ මං හිතන්නේ මේ ඔල් දෙක තියලා. හේතුව තමයි මේ ගැන කියන්න එපා. මේවා මිලියන් ගාණක් ලංකාවේ දවසකට නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තමයි මේ වගේ තැඹිලි බොන වාරයක් පාසා මේක පාවිච්චි කරන්න කියලා. සහ මේක නැවත පරිසරයට මුදාහරින්න ගියොත් අපි නොදැනුවත්ම අපිත් පරිසරයට හානියක් කරන අපි සියලු දෙනාට පණිවිඩයක්ුත් දෙනවා. මේ නෝනගෙන් ඇවිල්ලා ආයේ ඉන්දන්න එපා මේවා. උදව්වක් හැටියට ආ අවසානයේදී ඔන්න අපි ආවා නයිනාච් බ්‍රිජ් එක ගාව නැත්නම් ගාරුක් නමේ පාලම ගාවට. දැන් මේක ආවට පස්සේ ඔබට පේනවා මේ හොඳ view point එක. මේක බලන්න පුළුවන් තැන. මෙතෙන් දෙන්න පුළුවන් මේක දිගේ නෑවිල්ලා. කෙරවලට නෑවිල්ලා මෙතෙන්ට ආවට පස්සේ ඔබට දකින්න පුළුවන්. මේ ස්ථානයේ තියෙන්නේ අර අපි queue දැන් අපි ඇල්ල පැත්තේ ඉඳලා පයින් ආවම ආරුකුරමේ පාලමේ අන්තිම කෙරවල ඉන්නා මෙන්න මේ නෝනා. ඉතින් උදව් කරන්න ඒගොල්ලන්ට. මේ වගේ තැනකට ආවම තැඹිලි ගෙඩියක් බොන්න, ඒගොල්ලන් ගාව තියෙන දෙයක් කන්න. ඉතින් අර දේශීය ආර්ථිකයට පුංචි උදව්වක් කරන්න. මේ මාමත් ඉන්න මෙතන දොඩම් විකුණනවා, කපමු අඹ විකුණනවා. ඉතින් ඒගොල්ලන්ට උදව්වක් කරන්න ඇවිල්ලා සියලු දෙනා ජීවත් වෙන්න උත්සාහ කරන ඕගොල්ලන්ටත් පුළුවන් ඇවිල්ලා මේගොල්ලන්ට උදව් කරන්න. මෙන්න මේක තමයි නයිනාච්චිගේ සුන්දරම කොටස වෙන්නේ. ඔන්න ඔබට බලන්න පුළුවන් කෝච්චිය මේ නයිනාච් බ්‍රිජ් එකෙන් යන. තියන්නේ ටුක්ටුක් පොයින්ට් එක. වහන්සියලා එන්න කට්ටියට ආයේ හන්දියට යන්න ලේසි ක්‍රමය තමයි ටුක්ටුක් පොයින්ට් එක. මෙතන ඉන්නවා ටුක්ටුක් තියෙන ගොඩක් කට්ටිය. අර ඉස්සලා කිව්වා වගේම මේගොල්ලන්ටත් ඕගොල්ලන්ට ඇවිල්ලා උදව් කරන්න පුළුවන්. ඒගොල්ලන් ඕගොල්ලන්ට උදව් කරයි.
හන්දියට යන්න හැල්ල ප්‍රදේශයේ වටේ රවුමක් යන්න අවශ්‍ය නම් අපි සාමාන්‍යයෙන් මෙතන තියෙන කට්ටියට පාස්වෙම ළඟා වෙන්න මෙතන බලන්න ඇල්ල බලන්න දින තැන් වලට එක් කරන් යනවා අඩුම ගානට සාමාන්‍යයෙන් පාස්වෙම ට්‍රිවිල් එක යන්න තමයි ලේසි ඇල්ල තිය බලන්න තියෙන තැන් නයිනාච්චිකේ ඔන්න ඉන්නා මේ කට්ටිය ඔක්කොම ඕගොල්ලන්ට ඇවිල්ලා හම්බෙන්න පුළුවන් හම්බලා ඕගොල්ලන් ගණන් කතා කරගෙන ඒ අදාල තැන් වලට යන්න පුළුවන් මෙතන ඇත්තටම කිව්වොත් ටුක් ටුක්ස් කීයක් තියෙනවද ටුක් ටුක් 20ක් තියෙනවා ඉතින් අපි මේගොල්ලන්ට උදව් කරමු ප්‍රදේශ ගෙනාපු දේවල් අරන් යන්න කියන්නේ. ඔබ දකින්න තේ පාර දිගේ එක දිගටම තියෙනවා මේ ප්ලාස්ටික් ගෙනාපු අපි කියමුකෝ ගෙනාපු බීම බෝතල අරන් යන්න. බීම බිව්වට පස්සේ ඒ බීම බෝතලේ මෙතෙන්ට අයිති නෑ. ඇල්ලට අයිති නෑ. ඇල්ලේ මේ මාර්ගවලට අයිති නෑ. මාස්ක් එක මේකට අයිති නෑ. ට්‍රොෆි කොලේ මේකට අයිති නෑ. ඕගොල්ලන් කන කිසිම අපි කියමු බිස්කට් පැකට් එකක් කියලා. ඒ පැකට් එක මේ පරිසරයට අයිති නැති දෙයක්. හාරුනික වන්න ගෙනියන්න. මොකද මේ සුන්දර පරිසරේ රැකෙන්නේ අපි මේක රැක්කොත් විතරයි. ඒ පණිවිඩය අනිවාර්යයෙන්ම සියලු දෙනාට දෙන්න වෙනවා ඔබ දකින්න තිය පාර දෙපැත්තේ නම් වශයෙන් කියන්න පුළුවන් සියලුම බ්‍රෑන්ඩ්ස් වලින් හැමදාම වැටලා තියෙනවා ඒක බ්‍රෑන්ඩ් එකේ වැරද්දක් නෙමෙයි අපේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න එන මේ සුන්දර ස්ථාන වලට ඇවිදින්න යන සියලුම දෙනාගේ චූටි දරුවගේ ඉඳලා වැඩි මහලු පුද්ගලයා දක්වාම එකම ඉල්ලීම තමයි මොකද්ද මේ සුන්දර පරිසරය තියන්න ඒ විදිහට අපි අර පල්ලෙයාට බැස්ස තැනටම ආවා මෙන්න අර ගහ ඔන්න අපි නැවතත් පාරට සම්බන්ධ වෙන්නයි හැදන් ප්‍රධාන පාරට ඔන්න 9H බ්‍රිජ් එක අපි කරා ඔන්න පෙන්නුවා පණිවිඩයක් දුන්නා ඔයගලන්ට ඒ පණිවිඩ දිගටම ගෙනියන්න දන්නවනේ පිරිසුදුකම ගැන හොඳයි ඊළඟට අපි උංචි සිරිපදේ යන හැටි අපි වෙන දවසක කතා කරමු